සතුට හා අසතුට එක් බටහිර ජාතික තරුණ භික්ෂුවක් අචාන්චා හිමිගේ අරණ්‍ය සේනාසනයට පැමිණි විගසින් එහි නැවතී භාවනා පුහුණු වීම සඳහා අවසර ඉල්ලා සිටියේය. මේ ගැන අචාන්චා හිමි දුන් පළමුවන පිළිතුර වූයේ ඔබ දුක් විඳීමට බය නැත කියා මා විශ්වාස කරනවා යනුයි. තමන් පැමිණියේ දුක් විඳීමට නොවන බවත් භාවනා ඉගෙන සනසීමෙන් කැලෑවතුල ජීවත් වීමට බවත් මේ තරුණ බටහිර ජාතිකයා තරමක් පසුබෑමෙන් යුතුව අචාන්චා හිමිට දන්වා සිටියේය. අචාන්චා හිමි එය පැහැදිලි කරමින් මෙසේ පැවසූහ. දුක් වර්ග දෙකක් පවතී. දුක වැඩි කර ගැනීම සඳහා මඟ පෙන්වන දුක හා එය කෙලවර කිරීම පිණිස මඟ පෙන්වන දුක වශයෙන් ඒවා විස්තර කර දුන්හ. දෙවන වර්ගයේ දුක් විඳීම සඳහා මුහුණ දීමට අකමැතිනම් සත්තකින්ම ඔබ දිගින් දිගටම පළමු යන්න අත්දකින්වා ඇත. අචාන්චා හිමිගේ ඉගැන්වීම් විලාසය ඍජුය. ආශ්‍රම භූමිය තුළදී උන්වහන්සේට මුණ ගැසෙන භික්ෂූන්ගෙන් අද ඔබ විඳින්නේ ඉමහත් දුකක්ද යයි ප්‍රශ්න කරති. යම් අයෙක් එසේය කියා පිළිතුරු දෙන්නේ නම් ආ හොඳයි, එහෙමනම් අද ඔබට බැඳීම් බොහොමයක් පවතිනවා විය හැකි යනුවෙන් එයට පිළිතුරු දී පසුව ඒ ගැන භික්ෂුව සමග උන්වහන්සේ සිනාවනසේක. ඔබ වෙත කෙදිනක හෝ දුක තිබුණේද? මේ දෙකින් කුමක් සැබෑ වශයෙන් වටීද යන්න ගැන ඔබ කෙදිනක හෝ සලකා බැලුවෙහිද? ප්‍රීතිය යන්න සැබෑ දෙයක් නම් එය අපෙන් නැති වී නොයා යුතුය. එය එසේ නැති වී යා යුතුමද? සත්‍ය ලෙස පවතින්නේ කුමක්ද? නිවැරදි කුමක්ද? යන්න දැක ගැනීමට නම් ඔබ මේ කරුණ අධ්‍යයනය කළ යුතුය. මේ අධ්‍යයනය භාවනා පුහුණුව ඔබේ නිවැරදි අවබෝධය සඳහා මඟ පෙන්වයි.